ජනපති විරෝධය නොතක පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පවත්වාගෙන යාම සහ කැබිනට් මණ්ඩලය රැස් නොවීම පිළිබඳව අදත් පාර්ශ්ව රැසක් අදහස් පළ කළා. දැන්තර ඊ අමාත්‍ය මණ්ඩල රැස්වීම තිබෙන්නේ නැහැ ජනාධිපතිතුමාගේ පැත්තෙන්. ආණ්ඩුව පැත්තෙන් ගත්තහම පස්සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඊ රැස් වුණා. දැන් එහෙමනම් මේ දෙපාර්ශ්වය මත දෙකක ඉන්නේ මේ සම්බන්ධයෙන්. මේක මේ රට ඉදිරියට ගෙනියන්න කොහෙත්ම සුදුසු වාතාවරණයක් නෙවෙයි. කතානායකතුමා මේ වෙනකොට ඔහුගේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපයේ ගොඩනගා ගන්න ව්‍යවස්ථා දායකය උපයෝගී කරගන්න. දැන් පාර්ලිමේන්තුවේ නීතියක් තියෙනවා. යම් අධිකරණයක නඩු නිමිත්තක් තියෙනවා නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරන්න අපට අයිතියක් නැහැ. දැන් ඔබ දන්නවා මේ 21 වෙනිදා සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පහක් මේ වෙනකොට විභාගයට ගන්න. දැන් එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පහක් විභාගයට ගන්නකොට කතානායකවරයා අර සෙන්කෝලේ තියෙන පාර්ලිමේන්තු කාමරෙත් නෙමෙයි කාමරයක තේරීම් කාරක සභාව පත් කළ මේක සාකච්ඡා කරනවා. ඒ නිසා මේක පාර්ලිමේන්තු සම්ප්‍රදායට සම්පූර්ණ පටහැනි. දැන් අපි දකිනවා පැහැදිලිවම තාත කතානායකවරයාත් මේක මැදි වෙලා ඉන්නවා. කතානායකවරයා මේ වගේ තැන්ව මේ වගේ දේවල් වලට මැදි වීම නරකයි. තේරීම් කාරක සභාව අද කරන්නේ ඉතාමත්ම වැරදි වැඩක්. මෙවැනි තේරීම් කාරක සභාවල් පත් කිරීමෙන් හැල්ලු වෙන්නේ පාර්ලිමේන්තුවේ කීර්තියයි. කතානායකවරයා තමන්ගේ කීර්තිය නැති කරගත්තා වගේම ඔහු නායකත්ව දරන පාර්ලිමේන්තුවෙත් අද කීර්තිය සම්පූර්ණයෙන් විනාශ කරන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා ඉන්දිරා රාජපක්ෂ මැතිතුමා මෙරටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වූ දාසිට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කතානායකතුමාට තමයි වගකීම බාර දුන්නේ. කෙසේ හෝ නැවත රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙරටේ අගමැති කිරීමේ වගකීම. ඒ වගකීම නිසියාකාරව තරුජයසුරේ කතානායකතුමා ඉටු කරා. හැබැයි මේ දෙන්න අතරේ ගනුදෙනුවක් තිබ්බා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත අගමැතිවරයා බවට පත් කිරීමේ වගකීම නිසියාකාරව කතානායකතුමා ඉටු කළොත් කතානායකතුමා එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත් වීම. එහෙනම් දැන් අපිට පේන්න තියෙනවා දැන් තේරීම් කාරක සභාව පිහිටුවීමත් එදත් එතුමා මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත්තේ හඳානුව. මොකද එදා පාර්ලිමේන්තුව තුළ ඡන්දයක් විමසීම සඳහා සුදුසු වාතාවරණයක් තිබෙන්නේ. මේ ආකාරයටම මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනා අරගෙන එද්දී කතානායකවරයා හඳානුව තමයි විශ්වාසභංග යෝජනාව සම්මත වුණාද නැද්ද කියන කාරණාව තීන්දුව කරේ. ඒ වගේම තමයි වරයින් අපි දැක්ක කතානායකතුමා කොහොමද විශ්වාසභංග යෝජනා එදා ගත්තේ, අද කොහොමද විශ්වාසභංග යෝජනා ගන්න. එදා එක මොහොතේ පාර්ලිමේන්තුව රැස් වුණාම ස්ථාවරණියෝ ගත්තිටවල මිනිත්තු පහක් වැනි කාලයක් තුළ විශ්වාසභංග යෝජනාවක් අගමැතිතුමාට විරුද්ධව අරගෙන ඇවිල්ලා ඒ විශ්වාසභංග යෝජනාව සම්මතයි කියලා පදනම් කරගෙන තමයි සියලු කාරණා තීන්දුව කරේ. සියල්ල දිහා බලද්දී කතානායකතුමාට අපේ රටේ අද ඉරණම සම්බන්ධයෙන් වන්දි ගෙවීමක් ඉදිරියේදී එතුමාට කරන්න සිදු වෙයි. ඒ ස්වාධීන පරීක්ෂණ යම් දවසක මේ රටේ සිදු වුණාම අනිවාර්යෙන්ම ඒ කරපු වැරදි කටයුතු වෙනුවෙන් ඒ අධිකරණය හරහා ඒ දඩුවල් ලබන්න. කතානායකතුමා දන්නවා එතුමාට TNA ගේ සහයෝගයයි මුස්ලිම් ප්‍රජාවේ සහයෝගයේ තියෙන තාක්කල් බහුතරයක් තියෙනවා. ඒ නිසා කතානායකතුමා හැසිරෙන්නේ ඒ විශ්වාසය නිසා ඒ අයගේ සහයෝගය අරගෙන එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය මත පදනම් කරගෙන මේ සිලෙක් කමිටුව අවශ්‍ය කටයුතු කරගෙන යන්න අවස්ථාවක් දෙන්නේ. අතිගරු මෛත්‍රීපාල සිසිල් මැතිතුමා කියන දේ තමයි මට දඬුවම් කරන්න, මට මඩ ගහන්න, මට ඕන දෙයක් කරන්න මම මේ රටේ ජනාධිපති හැටියට. හැබැයි මාව පාවිච්චි කරලා මට ගහන ගමන් මේ රටේ ජාතික ආරක්ෂාවට එක සෙල්ලම් කරන්න එපා. රජයේ සේවකෙක් මගේ අතින් ඉන්නවා නම් ඒ අය ඇවිල්ලා සාක්ෂි වලට කැඳෙව්වොත් මුළු ලෝකෙම දැනගන්නවා කවුද අපේ බුද්ධිආංශය කොහොමද වැඩ කරන්නේ. මේ හෙන ගහන අපරාධ කරන්න එපා කියලා සාධාරණ ඉල්ලීමක් කරේ. එතකොට ඒත් කමක් නැහැ. මාධ්‍යයෙන්න සිවුරයට ආවරණය කරන්න දේශපාලන වශයෙන් මෛත්‍රීපාල සර්ට මඩ ගහන එක වටිනවා. ඒක ලොකුයි. රටේ ජාතික ආරක්ෂාවට වඩා කියන ස්ථාවරය තමයි අපිට මේ කතානායකතුමා ඉන්නවා කියන්නේ. දැන් මේ කතානායක කරූ ජයසූරිය කතානායකතුමාගේ මේ කතානායක පුටුවේ ඉන්න කාලය තුල ඉතිහාසයේ දිහා අපිට බලන්න සිද්ධ වෙලා තියෙනවා. එදා අපිට මතකයි 2017 සැප්තැම්බර් 22 වෙනිදා පළාත් සභා ඡන්දය නව ක්‍රමයකට ගේන්න ඕන කියලා 3-2 සම්මත කරගන්න ඕන වෙච්ච වෙලාවේ කතානායකතුමා ඒ ඡන්දය ගන්න තිබුණේ පස්වරු 6ට. හැබැයි රෑ 10 වෙනකම් පාර්ලිමේන්තුව අරගෙන ගියා.
එක්සත් ජාතික පක්ෂයේ අමතිවරුන්ව මන්ත්‍රීවරුන්ව හෙලිකොප්ටර්ස් යවලා හෙලිකොප්ටර්ස් වලින් ගෙන්න ගන්නකම් පාර්ලිමේන්තුව දිගින් දිගටම අරගෙන ගියා. ඔක්කොම ආවට පස්සේ රෑ 10 විතර තමයි ඡන්දයක් අරගෙන 3-2 බලය අරගෙන අදත් පළාත් සභාව නැහැ. අදත් මේ රටේ පළාත් සභාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ එදා කරපු පාප කර්මෙට. ඊට පස්සේ එදා පහුගිය අවුරුද්දේ ආණ්ඩු මාරුව සිද්ධ වුණා. ඒ වෙලාවේ විශ්වාසභංග දෙනවට වැඩිය වේගෙන් දෙන වේගයට වැඩිය වේගෙන් කතා නැකතුමා එක ගන්නවා. වයර් එකක් ගහලා මයික් එකක් ඇදගෙන පොලිසියත් එක්ක ඇවිල්ලා කතා නැකතුමා බිමත කොහෙද වාඩියන් හිටියේ අපිට නම් පෙවුනේ නැහැ. අර අස්සක හැංගිලා ඉඳගෙන සම්මතයි කියලා නොඑක්කේව සම්මත කරනවා. එතකොට මේ කරුජයයි සූර්ය කතානායකතුමාම තමයි. ඒ නිසා අපි කියනවා කතානායකතුමනි කන්න හිතුනම තල ගොයා කබර ගොයා මාරු කරගන්න එපා. මේක වැරදි වැඩක්. දැන් කතානායකතුමා මේ ගත්ත සමහර අතීත ක්‍රියාමාර්ග පිළිබඳව කිසියම් දිනක මට හිතෙන්නේ මෙතුමාට විරුද්ධව මෙතුමා කටයුතු කරපු කාරණාවලට විරුද්ධව නීතිමය කටයුතු කරන්න අධිකරණයට පුළුවන් පාර්ලිමේන්තුවත් පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ සඳහා ඒ නීතිමය කටයුතු කිරීම පිළිබඳවත් මේ රජයේ අවධානය යොමු කිරීම ඉතාම වැදගත් කියන කාරණාවක් කියන්නේ.